සපෝයද්දි සාගර වුන්නේ චන්නත් කොල්ලෝ ටිකත් වට කරගෙන විශාල අඹ මාළුවකට අඹ කපමිනි. මගේ අම්මේ ලොකු අඹ මාළුවක් හදන්න යන්නේ, බලන් ඉන්නත් ආසයි. ඒ දෙක ප්‍රේමා කීවාය. සපෝ කුඩේ අකුලා ඒ දෙස ආශාවෙන් බැලුවාය. හමගේ ඩෙනින් කලිසමට සුදු වෙස්ට් එක ඇඳවුන් සාගර හැරී බැලුවේ අඹ කෙටියක් අතේ තබාගෙන. අඹ කපද්දි මතකුත් වුණා. ඔහු ළඟට පැමිණ කීවේ, මාව අඹ කපද්දි ඇයි මාව මතක් වුණේ? සාගර සිනාසුනේ ප්‍රේමාදස බලාය. කවදාහරි බබෙක් ලැබෙන්නේ දිද්දි ලොකු අඹ අච්චාරුවක් හදන්න ඕන කියලා හිතුවා. ප්‍රේමා ඉදිරිපිටදීම සාගර කීවේ, සපූ ප්‍රේමාදස බැලුවේ පෙඟී ගිය දැසිනි. එහෙනම් ඉක්මනටම ඒ අඹ අච්චාරුව හදන්න පුළුවන් වෙයි. ප්‍රේමා කීවාය, මල්ලියේ මම යනවා. බේබිව එහෙනම් ගෙනත් ඇරලනවද? තියාගන්න බැරිද? සාගර සිනාසි ඇසුවේ. සපූ තොල්පට තද කරගෙන සිනාසුනාය. ඒක තමා කිව්වේ, ඉක්මනටම තියාගන්න ලැබෙයි. අපිටත් බලාගෙන එපා වෙලා. සපූ ප්‍රේමාට ගැසුවාය, එහෙනම් යනවා මල්ලි. අඹ මාළුව ගේන්නම් මක්කි, තව උඹලකඩ බැදුමකුත් කියන්නම්. එහෙනම් මල්ලිගේ කිරියොද්දක් හැදුවම ඇති නේද? ප්‍රේමා ගියපසු සපූද ඔහු ළඟට වී අඹ කැපුවාය. මෙහෙම ජීවත් වෙන්නට ඇත්නම් කොතරම් දෙයක්ද? සාගරගේ ගෝලය නෑදස බලාහුන්නේ පුදුමේනි. මල්ලියා බලන්නේ කවුද මේ ආපු සුරංගනාවි කියලාද? ඇයි තඹ කපනවා? චන්න පිහියද අත තබාගෙන කීවේ. සපූ සිනාවරව සාගර දෙස බැලුවාය. ඉක්මන්ට රෙද්දකුත් ඇඳගෙන මාතු යන්න එන්නම්කෝ. එතකොට හරි, වැඩම දෙයි අපේ සර්, චන්න සිනාසී කීවේ. ඔහු ඇත්තරම එහෙම කරන බව ඇයද දනි. මචං එහෙනම් පහේ ටික අතගාල මට කතා කරපන්. අලුතෙන් හදපු පහේ වලින් දාන්න. රයිට් මචං, අපි ඒක කරන්න. නංගි ප්ලේන්ටියක් බොනවද කෝපි කපනවද? කෝපි තමයි රහ. කෝපි මතක් වෙද්දී සීවන්නේ ෆාම් මගුස්සකේ. අර සපු කතා කළේ කාමරයට යන ගමන්ය. බබා හම්බ වුණාම හදලා දෙනවා කිව්ව නේද අඹාච්චාරුවක්? ඔව්, ඒකෙන් චුට්ටක් හෙට අනිද්ද හදලා දෙනවද? ඇයි ආසයි, මං හදන් එන්නම්. ඔහු කිවි ඒ හිස අතගාය. එහෙම කරද්දී දෑස් පෙඟින තරම්ය. බබුව ඇකිලි උණුයි යන තරම්ය. මූණ හරි කරදර පාටයි. සාගරයේ මූණ දෙස බලා කීවේය. සපුව ඇඳේ ඔහු ළඟින්ම වාඩි වූවාය. මල්ලඟ දාඩිය කඳයි. මං ඒ දාඩිය සුන්දරත් ආදරේ. මගේ මහත්තයාගේ රත්තරන් සුවඳ. සපුව ඕගේ වෙස්ට් එකෙන් එළියට මතුව තිබූ පපුව සිපගෙන කීවාය, මගේ නෝනා ළඟින් හරි සුවඳයි. මොන සුවඳද කියන්න? එක එක සුවඳවල් එනවා. අද කෑවේ ජැස්මින් පර්ෆියුම් එකක්. සුවඳයිනේ. යද්දි මගේ ඇඟේ ටිකක් ඇතිලිලා යන්න. එතකොට මා ළඟත් පිච්ච මල් සුවඳයි. ඒ කතාවට සපෝට් හිනාය. ඇයේ බාහුව ඇකේ පපුව මැද තබාගෙන තදින් වැළඳ ගත්තාය. ඇයි මූණ කරදර පාටයි කිව්වේ? එහෙම තමා චූටි මැනික. මගේ නෝනගේ මූණ ගැන මන් දන්නේ නැද්ද නේද? ඕ අසරණ සිනාසි බලා උන්නේ. කරදරයක් තමා. ඇයි? සාගර කලබලයෙන් ඇසුවේ. ඒක කරදරයක්ද විශ්වලාගෙන ආපු ආශිර්වාදයක්ද දන්නේ. මොකද්ද කියන්න? සාගර ඇසුවේ. තාත්තට පොඩි ප්‍රශ්නයක් ඇවිත්. පොඩි නෙමේ, ලොකු ප්‍රශ්නයක්. උදේ ඉඳලා කතා කළේ නැත්තේ ඒකයි. මොකද්ද? සපෝ සියල්ල සාගරට කීවාය.
මහත්තයා පව්. එයා හරි අවංකව රාජකාරි කළේ. සාගර දුකෙන් කීවේ, පව් තමා, මටත් හරි දුකයි. එයා ගැන තරහ නුන්නේ, ඒත් දැන් දුකයි. මේ වෙච්ච දේවල් වලට එයා පලි නෑ. සපු ඕගේ උරතලයට හිස තබාගෙන මොහොතක් උන්නා ඇය. සමහර විට මේ ප්‍රශ්නෙත් එක්කම මේ කසාදෙත් ඉවර වෙයි. එහෙම නැතත් මං ඉවර කරගන්නවා. අපි ඉවසගෙන බලන් ඉමු චූටි මැනික. ඒත් මම එහෙ යන්නේ. සාගර සිනාසේ ඒ ඇස් දෙස බැලුවේ. ඒකනම් ගොඩක් සතුටුයි. ඒ දිද්දි මං උන්නේ හරි ගින්දරෙන් නේද? ඒ ඔයා මට පැලෙන් ආදරේ නිසා. චන්න කෝපි රැගෙනාවේ ඒ මොහොතේදීය. අයියා පව්, දවසක මං මේ වෙලටත් එක්කම සලකන්නම්. අනේ මේවා මොනාද නංගී? කෝපියක අත තබාගෙන සපු මොහොතක් කල්පනා කළාය. ජීවිතේ ලොකු දෙයක් වෙයි. මං දන්නවා මට ඔයාව ලැබෙයි. සපු කිවේ දැඩි විශ්වාසයෙනි. ලොකු දේ මාව චූටි මණිකට ලැබෙන එක නෙමෙයි. එහෙනම් මට චූටි මණිකව ලැබෙන එක. එහෙම හිතන්නේ ඔහුගේ ඇති හොඳකමටය. මේ ආදරය වෙනුවෙන් තමා දුක්ඛින්ද බව සපෝ දනි. ඒත් ඔහු ඊට වඩා වැඩි පරිත්‍යාගයක් කළේ. අද මේ ඉඳුල්ලු ජීවිතය රැගෙන එද්දී ඔහු දෝත පාන්නේ සමන්මල් වට්ටියක් ගන්නට මිනි. මේ සියල්ල සිදුවන්නට පෙර එක සීතල උදේක ෆාම් හවුස් එකේ ලණු කාපට් එක උඩදී ජීවිතය රැකගත් සන්තකේම ඔහුට පූජා කළ එක ගැන සපුට පුදුමාකාර සතුටක් අද දැනේ. මං ඌට මගේ ජීවිතේ ගන්න ඉඩ දෙන්නේ නැහැ. සපු සැනසීමෙන් සිතුවාය. මහත්තයව මාරු කළොත් සපු මොහොතක් බලාගෙන උන්නාය. තාත්තට එවැනි විපතක් නොවේ යයි ඇයට විශ්වාසය. ඒ වෙන එකක් නිසා නොවේ. අම්මා වන භාරතෝගේ දකිද්දීය. බඩුවක් කියන්නද? සපු කීවාය. ඕ හරිබරි ගැසි ඇගේ පැත්තට හැරුණාය. හා කියන්න. මිනිහෙක් ඉන්නව නේද? මේ ඉන්නේ. සාගර ඕගේ පපුවට අත දබා කීවේ. සපු රැව්වාය. ඒ මිනිහට වැඩියෙන් ආදරේ ගෑණි ඉන්නව නේද? ඉන්නවා, මේ ඉන්නේ. සාගර ඇගේ පුංචි පපුවට අතක් තබා කීවේ. මන්ද වැඩියෙන්ම ආදරේ මේ තුන් ලෝකෙන්ම. ඔහු එහෙම කිව්ව විට බැබැලෙන ඇගේ ඇස් දෙස බලා උන්නේය. ඒවා පුංචි වීදුරු බෝලමෙනි. ඉතින් ඒ ගෑණි ඉන්නවනේ. ඒ ගෑණියා වැඩියෙන්ම ආදරේ මිනිහා වෙනුවෙන්. දෙයක් දෙයියන්ගෙන් ඉල්ලුවොත් ඉල්ලුවටත් වඩා දෙයක් දෙයියෝ දෙනවා. සාගරය කියන්නට ගියේදී කිව්වේ. සපු බලාගෙනම උන්නාය. ඒ කතාව දන්නවද? ෆාම් හවුස් එකට එනකල් දැනගෙන උන්නේ. ඒත් දැන් දන්නවා. කොහමද? මේ දෙයියෝ මට දෙන්නේ මං ඉල්ලපුවා නෙමේ. එහෙනම් මට ආදරය කරන ගෑණි ඉල්ලපුවා. ඒවා තමයි මට මේ ලැබෙන්නේ. සපු ඇඩුම්බරව ඒලායි බදාගත්තාය. ඇත්තටම මං දෙයියන්ගෙන් ඉල්ලුවරත්තරන්. සපු කිවි අඬමිනි. ඕයේ හිස ආදරෙන් පිරිමැද්දේ. දවසක් කිව්වා මට හරියනව උතුරනවා කියලා. ඒ වචන මම අදටත් අදහනවා. පුදුම දෙවියන් මේ ජීවිතේ තමාට නොදෙනවා නම් යයි සපුට සිතුනි. අම්මත් අද තාත්ත වෙනුවෙන් පන්සලක් ගානෙ ගිහින් බාර වෙනවා. දෙයියෝ බලනවා. සපු පුදුමාකාර සැනසීමකින් ඔහුගේ උරතලයට බරව උන්නාය. කරදර කාලෙ ඉක්මනට ගෙවෙයි. එදාට මෙහෙම තනියම දුක් විඳින්න දෙන්නේ නැහැ. මං දුක් විඳින්නේ නැහැ චූටි මැනික. ජීවිතේ වෙනුවෙන් විඳින දුකක් නොවේ යයි සිතනා පිරිමි හිඟය. සපු ඒ බව දැන උන්නාය.
සාගරවුන් නවාතන ඉදිරිපිට වෑන්රියක් නතර වූයේ ඒ මොහොතේය. චන්න පරිස්සමෙන් ඒ දෙස බැලුවේ. ඔහු භය වූයේ සපු ඇතුලේ නිසාය. මචං වාහනයක් නතර කළා. උඹ නංගියක ඇතුළෙම ඉඳපන්. එළියට එන්න එපා. චන්න පැමිණ කීවේ. සපු බැලුවේ සාගර දෙසය. කවුද මචං? දන්නෑ මචං, මං බලන්නම්. වාහනයෙන් බැසාවේ තලතුණාවේ පිරිමි කෙනෙකි. පෙනුමෙන් ඔහු වැදගත් පාටය. මේ සපු මලී කේටස් කරන තැනද? සපූත් සාගරත් කාමරයේ සිට මේ කතාබහ අසාගෙනය. ඔව් සර්. මං පේරදෙනිය කඳුරට ගාමන්ටකින්. කෑම ඕඩරයක් ගැන කතා කරගන්න මට මේගේ මැනේජර් මහත්තයව හම්බ වෙන්න පුළුවන්ද? සාගරට සැකයක් සිතුනේ නැත. නරක කරන්න ආපු කෙනෙක් නෙමේ වගේ සාගරයි. සබු කීවාය. මං බලන්නම් ජූඩි මැනික. සාගර කලිසමකුත් කමේසයකුත් දමා ගත්තේය. ඇත්තටම ඒ ගාමන්ට් එකේ තමා මචං. වෑන් එකේ නමත් ගහලා තිනවා. බලමු මචං. සාගර පිටත කුඩා පෝටිකෝට ආවේ ඉන්පසුය. සපු කාමරයේ දොරකඩ අද්දරට වී බලා උන්නාය. මේ තමා අපේ සර් මහත්තයා, මිස්ටර් සාගර. චන්නව්ව හඳුන්වා දුන්නේ එහෙමය. මම තෝරදෙනිය. සාගර සර්ට මොනවද දැනගන්න ඕන? මං සාගරගේ තැන දැනගත්තේ පේරදිනේ කැම්පස් එක ළඟ කඩින්. මං එතනින් අරගෙන තුන් හතර පාරම්ම සපුමලී කේටස්වල කෑම කෑවා. පුදුම රසක් නිතියෙන්නේ. ඔහු කියද්දී කඳුළු ඉනිමේ කාමරේ දොරකඩ උණු සපු ගියේය. ඔහුට හරියා යුතුය, උතුරහයා යුතුය. මොනවද සර්ට කෙරෙන්න ඕන? අපේ ගාමන්ටගේ 700ක් වැඩ කරනවා සාගර. අපි ළමයින්ට දවල් කෑමයි රෑ කෑමයි දෙනවා. රෑ ෂිෆ්ට් එකට 300ක් විතර වැඩ. ඔව් සර්. දැනට කෑම දෙන්නේ ගම්පොල කෙනෙක්. ඒ කෑම ගැන ළමයින්ගෙන් හරි කම්ප්ලේන්. ගිය මාසේ ළමයි ඒ කෑම කාලා ලෙඩ වුණත් එක්ක. වෙන්නට යන දේ සපෝ සිතාගත්තාය. ඇයට පුදුම නැත. මං අපේ සර්ට සපු මලී කේටස්වල හදපු කෑම පැකට් එකක් ගිහින් දුන්නා. සර් කෑවා. කාල සර්ුත් හරියට වර්ණනා කළා. එදාම මට ඕඩර් කළා සපු මලී කේටස්ලා එක්ක ගිහින් ළමයින්ගේ කෑම ඕඩර් එක ගැන කතා කරන්නයි කියලා. සාගරගේ ගෙල එහෙමම හැරින. ඔහු බැලුවේ දොරකඩට බර වී උන් සපු දෙසේ. ඒ බැල්මෙන් ඇයි බොහෝ දේ තේරුම් ගත්තාය. කෑම පැකට් 700ක්ම දෙන්න ඕනද? ඔහු සාගර, රෑට 300ක් විතර. හැබැයි මේ ක්වොලිටියෙන්ම ඔයා කඩේට දාන ගානට වඩා ටිකක් අඩු කරලා අපි දිගටම කෑම සප්ලයි කරන්න ඔයාට බාර දෙනවා. පුළුවන්ද මේක බාර ගන්න? සාගරගේ පපුවට පුදුමාකාර සතුටක් දැනුනි. මේ කෑම ඕඩරේ ලැබුණොත් ලැබෙන මුදල ඔහු දැන උන්නේ. මං බාර ගන්නම් සර්. දැනට කඩවල් වලට දාන ගානට වඩා රුපියල් 15ක් අඩු කරන්නම්. තැන්කියු සාගර. ඔයා හෙටම එහෙනම් එන්න අපේ සර්ව මුණගැහෙන්න. මෙන්න කාඩ් එක. වැඩ කරන ළමයිනේ, හොඳට කෑම එක දෙන්න. ඒක කවදාවත් බාල කරන්නේ නැහැ සර්. මං දන්නවා. එහෙනම් හෙටම එන්න. සර් එක්ක එන්න කතා කරගන්න. හොඳමයි සර්. මාව තෝරගත්තට සර්ට බොහොම ස්තුතියි. ඒක කළේ ඔයාගේ රස බත් එක, මං නෙමේ. අපේ සර් ඔයාගේ බත් එක ගෙනත් මේසෙ උඩ තියාගෙන කෑවේ. සාගර වූ යන දෙස බලාගෙනම උන්නේ. චන්න සාගරට අත දුන්නේ. අපි ගොඩ නේද මචං? උඹට තව ටිකක් දුක් විඳින්න වෙයි. ඒක මොකද්ද මචං? මට නම් මාර සතුරුයි. සාගර කාමරයට ආවේ ඒ අත අල්ලාගෙනමය. කාමරයේදී ඕ ඒස තවත් තරක් සිප ගත්තේය.
ඔයා ඔයාට උතුරන්න ගත්ත විතරයි දෙයියෝ. සපු අඬමින්මින් කීවාය. ඔක්කොම චූටි මැණිකගේ පින. ඔයා හදන ලස්සන ලෝකෙ එච්චරටම බාල්දු කරන්න එපා සාගරයියේ. මට නම් හරි සතුටුයි. දවසකට පැකට් 1000ක් පුදුමයි. ගොඩක් ලාභද? හිතා ගන්නවත් බැරි තරම්. ඔහු බැබලෙන දැසින් ඒ දෙස බලා උන්නේ. චූටි මැණිකව කැන්දන් එන්න මට ලස්සන ගයක් හදන්න පුළුවන් වෙයි. අනේ ගෙවලුත් හදන්නද යන්නේ? නැතුව? සපු දැස් පියාගෙන ඒ ලස්සන හීනේ මවා ගන්නට වෙර ගත්තාය.